අයිබෝවන් අද අපි ගමනාගමනය ගැන කතා කරන්න හදන්නේ. එහෙනම් ඔන්න අපි හයිවේ එකට බැහැලා වැඩි පටන් ගමු. උඩුගම්පොළ ප්‍රාථමික විද්‍යාලයේ තුනසේනී දුවල පුතාලගේ පරිසරය විෂයට අදාළ පුනරීක්ෂණ අභ්‍යාස මාලාවේ ගමනාගමනය කියන තේමාව දැන් අපි බලමු. එහෙනම් අද අපේ මාතෘකාව ගමනාගමනය. අපි දැන් හයිවේ එකක් දැක්කා. ඒ වගේම 18 වංගු මාර්ගය තමයි අපිට මේ දැන් දිස් වෙන්නේ. මහනුවර සිට මහියංගනේ බලා දිවෙන ඉතාම ලස්සන සුන්දරම පරිසරයක් තියෙන මාර්ගයක් තමයි 18 වංගු මාර්ගය. ඒ වගේම පාසල අවට ඇති ප්‍රධාන ස්ථාන මොනවද කියන එකකින් අපි පටන් ගන්නයි හදන්නේ. පාසල අවට ඇති ප්‍රධාන ස්ථාන. දැන් ඔයාලගේ පාසල ගත්තම උඩුගම්පොළ නගරයට ආසන්නව ප්‍රදේශික තමයි කියලා තින්නේ. එතකොට උඩුගම්පොළ නගරයට කිට්ටුවේගෙන එනකොට අපිට විහාරස්ථානයක් හම් වෙනවා. උඩුගම්පොළ පාසල පහු කරලා කොටුකොඩ පැත්තට යනකොට විහාරස්ථානයක් හම්බ වෙනවා. ඒ වගේ පන්සල කියන්නේ ප්‍රධාන ස්ථානයක් විදිහට අපිට ගන්න පුළුවන්. තැපැල් කාර්යාලයක් තියෙනවා. උඩුගම්පොළ තැපැල් කාර්යාලය. ඊළඟට බැංකු තියෙනවා. මහජන බැංකුව තියෙනවා. ඒ වගේම පොලිසියක් තියෙනවා, ජංගම පොලිස් ස්ථානයක්, පොලිස් ඒකකයක් දුගම් පොලිස් ස්ථාපිත කරලා තියෙනවා. එහෙම නැත්නම් මිනොංගඩ පොලිසිය තමයි ආසන්න පොලිසිය විදිහට තියෙන්නේ. ඒ වගේම රෝහල, ගම්පහ රෝහල තමයි අපිට ආසන්න රෝහල බවට පත් වෙන්නේ. එතකොට මිනොංගඩත් රෝහලක් තියෙනවා. පුස්තකාලය, ඒ කියන්නේ මහජන පුස්තකාලයක් උඩුගම්පල නගරේ ස්ථාපිත කරලා තියෙනවා. මේවා අපි මේ කියන පන්සල, තැපැල් කාර්යාලය, බැංකුව, පොලිසිය, රෝහල, පුස්තකාලය මෙන්න මේවා පොදු ස්ථාන විදිහට සැලකෙනවා. ප්‍රධාන ස්ථාන නැත්නම් පොදු ස්ථාන කියලා කියන්න පුළුවන්. මොකද මේ වැඩි දෙනෙක් පරිහරණය කරන, ප්‍රයෝජනෙට ගන්න, වැඩි දෙනෙකුට සේවා සපයන ස්ථාන තමයි මේ ප්‍රධාන ස්ථාන කියලා කියන්නේ. එතකොට තව ඉතින් ඊට අමතර අප්‍රධාන ස්ථාන තියෙනවා. ඉතින් එළවලු කඩවල්, පොල්තිර කඩවල්, කෑම කඩවල්, තැලුන් මේ වගේ ස්ථාන තියෙනවා. එහෙම නෙමෙයි අපි මෙතන බැලුවේ ප්‍රධාන ස්ථාන. එතකොට මීට අමතරව තව කීපයක් ප්‍රධාන ස්ථාන තියෙන්න පුළුවන්. සමහර තවත් පාසල් තියෙන්න පුළුවන්. ඉන්ධන පෙරවුම් හල් වගේ ඒවා තියෙන්න පුළුවන්. ළමා උද්‍යාන වගේ ඒවා තියෙන්න පුළුවන්. ඒ වගේ තවත් අර කෝප් සුපර් කියලා, කෝප් සිටි කියලා එකක් තියෙන්නේ නේ. අන්න ඒ වගේ ප්‍රධාන ස්ථාන තව තියෙනවා ගොඩක්. අත්‍යවශ්‍ය මේවා හයක් තමයි අපි මේකේ සඳහන් කළේ. අංක දෙක, විවිධ ස්ථානවලට යා හැකි මාර්ග මොනවාද? දැන් අපි යනකොට, ගමන් බිමන් යනකොට අපි එක එක තැන් වලට යනකොට අපිට හම්බෙනවා සමහර තැන් වල තියෙන අඩිපාරව. අඩිපාරක් කියලා කියන්නේ ඒ පයින්මයි ගමන් කරන්න පුළුවන් ක්‍රම තියෙන්නේ. වාහනයක, මෝටර් බයික් එකක, පාපදීක යන්න බෑ. පයිම ගමන් කළ යුතු මාර්ගය අඩිපාරවල්. එතකොට ඒ වගේ අඩිපාරවල් අපිට හම්බ වෙනවා සමහර වතු උඩින් යනකොට. එහෙම ඒ වගේ අඩිපාරවල් වල ගමන් කරන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ සමහර තැන්වල තියෙන ගුරුපාර. ගුරුපාර කියලා කියන්නේ මේ දුඹුරු පාට, බොරළු සහිත පාරවල්. ඒ කියන්නේ කොන්ක්‍රීට් කරලා හෝ තාරාතුරා නැති මාර්ග, නිකම් පස් පොළවේ ගමන් කරන්න තියෙන මාර්ග ගුරුපාර කියලා හඳුන්වනවා. එතන මහා මාර්ග, තාර අතුරලා තියෙන ප්‍රධාන වාහන යන මාර්ග තමයි මහා මාර්ග කියලා කියන්නේ. අධිවේගී මාර්ගත් දැන් අපිට හමු වෙනවා. රටේ විවිධ ස්ථාන කරා යන්න දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය, කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගය වගේ අධිවේගී මාර්ගයක් දැන් අපේ රටේ දක්නට ලැබෙනවා. ඒ අතරින් කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් පත්තේ අපේ ගම්පහ නගරයට ආසන්නෙන් දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට දුම්රිය මාර්ග අපිට හම්බ වෙනවා. මේ ආසන්නේ ගත්තොත් එහෙම ගම්පහ දුම්රිය ස්ථානේ, ඊළඟට වියන්ගොඩ දුම්රිය ස්ථානේ, ඒ වගේ උතුරු දුම්රිය මාර්ගයේ අප ප්‍රදේශයට ආසන්නව ගමන් කරමින් තිබෙනවා. ඊට පස්සේ ඇල මාර්ගයක් තියෙනවා. ඒ කියන්නේ සමහර රටවල් වල නම් බෝට්ටු මගින් ගමන් බිමන් යනවා මිනිස්සු, එහාට මෙහාට යනවා. ඇල මාර්ග ඔස්සේ ගමනාගමනය සිද්ධ වෙනවා. අපේ රටේ නම් තාම එහෙම තත්ත්වයක් නැහැ.
එළ මාර්ග ඔස්සේ ගමන් බිමන් යාමක් දක්න ලැබෙන්නේ නැහැ. බෝට් සේවාව වගේ වක්‍රාත්මක වෙන්නේ නැහැ. නමුත් එළ මාර්ගත් එහි ගමන් බිමන් යන්න යොදා ගන්න මාර්ග ගණිතම අයිති වෙන එක වර්ගයක් කියලා කියන්න පුළුවන්. ත්‍රාඩි පාර, ගුරු පාර, මහා මාර්ග, අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, එළ මාර්ග කියනවා අපි ගමනාගමන සඳහා යොදා ගන්නවා. මෙන්න මේ දකින්න ලැබෙන්නේ මේ ගංගාක් තියෙනවා. ගංගෙන් ඒ ගොඩ පාර තියෙනවා, මේ ගොඩත් පාර තියෙනවා. ගංගා හරහා පාලමක් නම් නැහැ. දැන් එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක දැන් පාර ගංගාගාවින් අවසන් වෙනවා. ඊට පස්සේ දැන් මිනිස්සු එතනින් හැරලා යන්න ඕන. එහෙම නැත්නම් ගඟට බැහැලා ගන්න. පීනගෙන එහා පැත්තට යන්න ඕන. වාහනේ කවුත් වාහනේ දෙන්නේ යන්න බෑනේ. ඒක පොඟද පාලම කියන එක නැති නිසා. එතකොට මේ වගේ ස්ථාන අද වෙනකොට නම් පාලම් ගාතෙන් ලිදි වෙලා තියෙන ඉඳ ගැටලුවක් ඉන්නේ නැහැ. දැන් ටිකක් ඉස්සර මේ වගේ ස්ථානවල තිබුණේ මේ පාලම් නැත්තම් පාලම් පාරුවක් තියෙනවා. පාලම් පාරුවක් කියලා කියන්නේ මෙන්න මේ වගේ පාලම කැටදීක තියෙන පාරුවක්. ඒක යාත්‍රාවක් ඒගොඩ මෙගොඩ යන්න පුළුවන් බෝට්ටුවක් වරුවක් වගේම එකක් තමයි යාත්‍රාවක් තමයි පාරුවක් කියලා කියන්නේ. විතර මේ මේක විශේෂත්වය තමයි මේකට වාහන පටව ගන්න පුළුවන්. එක වාහනයක් විතර වගේ දාගන්න පුළුවන්. විතර වාහනේ පිටින්ම යාත්‍රා කරනවා ඊගොඩ පිට මේගොඩ. ඊට පස්සේ මේ ඊගොඩෙන් වාහනේ ගොඩ කරගන්නවා පාලම් පාරුවට, මේගොඩට ඇවිල්ලා පාලම් පාරුව හේතු කරලා වාහනේ නැවත මහා මාර්ගයට දමා ගන්න. විතර ටිකක් වෙලා ගත වෙනවා. අර පාලමක් තියෙන තරම් පහසු නෑ. නමුත් වැඩි හරි ප්‍රයෝජනවත් වෙනවා වාහනයකට එහා මෙහා යන්න. මේ තමයි පාලම් පාරු හුඟක් දකින්න ලැබින්නේ. ගොඩක් පැතිකල දැන් මේවා තමයි ලැබෙන්නේම නැහැ. ඕගොල්ලන්ගේ කාලෙන් නැති දෙයක් කියලා තමයි දැන් අපිට හඳුන්වන්න වෙන්නේ. අතීතයේ තිබුණු දෙයක් විදිහට සලකන්න පුළුවන්. සමහර රටවල තාමත් ක්‍රියාත්මක වෙනවා. අපේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ මේ වගේ පාලම් පාරුව ගැන හඳ ලැබුණා කින්නියවල තිබිලා පෙරලිලා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාව පවා අනුතරු කළා කියලා මේ දියවස්තාවක් අපි මේ කාලේ දැක්කා. ඒකත් පාලම් පාරුවක් තමයි ක්‍රියාත්මක වුණේ. ඊළඟට සිසුන් දිනපතා පාසල් පැමිණෙන ආකාර මොනවාද? දැන් ඔයාලා ඉස්කෝලේ යන විදිය ගැනනේ මේ අපි අහන්නේ. සමහර අය ගෙදර ඉඳන් පයින් ඉස්කෝලේ යනවා. ඔය ළඟින් ඉඳලා තමයි එහෙම එන්න පුළුවන්කම තියෙන්නේ. පයින්ම ඇවිදගෙන ඉස්කෝලේ යනවා කිසිම වාහනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර අය පාපෙදීන් පාසල් යන අවස්ථාවක් තියෙනවා. බයිසිකලයක් ගදගෙන ගෙදර ඉඳන් පාසලට ඉස්කෝලේ අරුණ හමක් ආයි ස්කෝලින් ගෙදරට පාපෙදීම ගමන් කරනවා. සමහරු යතුරු පැදියෙන් එනවා. ඒ කියන්නේ මෝටර් බයික් එකකින් තාත්තා හෝ අම්මා මෝටර් බයික් එකකින් ගෙනල්ලා දානවා ස්කෝලට. ඊට බස් රථ වලින් එන තිනවා. පාර බස් එකේ ටිකට්යක් අරගෙන සල්ලි දීලා බස් එකෙන් ඇවිල්ලා බැහැලා පාසලට එනවා. සමහරු දුම්රියෙන්නුත් එනවා. දැන් අපේ ස්කෝලට නම් හිතන් දුම්රියෙන් එන්නේ නැහැ. ආසන්න දුම්රිය ස්ථානයක් නැති නිසා සමහර ලංකාවේ තියෙන සමහර පාසල් දරුවෝ දුම්රිය භාවිත කරනවා පාසල යාම සඳහා. වෑන් රථවලින් පාසල් වෑන් කියන්නේ ස්කූල් වෑන් කියලා කියන්නේ නේද? අන් වෑන් රථවලින් පාසල් යන අවස්ථාවක් තියෙනවා. හොඳයි. ඊට අමතරව අපි බලමු කවියක් තියෙනවා. මෙන්න මේ කවිය මොන්ටිසෝරියේ ඉඳන්ම පාඩම් කරගත්තු කවියක් මේක. අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑ. අතරම දකුණ බලාවම බලන්න, නැවතත් දකුණම බලන්න. පාරේ වාහන නැතිනම් ඉක්මනින්ම මාරුවේ. ඉතින් මේ කවියෙන් හරි වැදගත් පණිවිඩයක් දෙනවා. මොකද ඉස්සලාම පාර පයින් ඉස්සලා දකුණ පැත්ත බලන්න. දකුණු පැත්ත අංක එකට බලන්නේ දකුණු පැත්ත. ඊට පස්සේ වම් පැත්තත් බලන්න. දකුණ බලා වම් බලන්න. ඊට පස්සේ ආයි නැවතත් දකුණම බලන්න ඕනේ. බලන ගම වාහන නැත්තම් ටක් ගාලා පාරේ වාහන නැත්තම් ඉක්මනින්ම මාරුවේ. තර දැන් ඔයාලා දකින්න සමහර අය පාරේ යනකොට වැඩි හිටියෝ මෝඩයෝ වගේ පාරපයි බලන්නේ නැතුව පාරේ මැදට පැනලා තමයි බලන්නේ. හැප්පෙන්න යනකොට පොඩ වාහනේටත් පොඩ බැනලා තමයි යන්නේ. බැනන බැරද්ද කළේ යාමයි, කරු බැරද්ද කරපු යාම වාහන වලට බැනලා යන අවස්ථාව දක්න ලැබෙනවා. ඉතින් වාහන වල යන අය කල්පනා කරනියොත් ඒ අය අනතුරු ලක් වෙන්නත් පුළුවන්. එහෙම නෙමෙයි හරි විදිය. දැන් පොඩි දරුවෝ නම් හුඟක් මේක දන්නේ. ලොකු අය තමයි වරක් දන්නේ. ඉස්කෝලේ ගිහිල්ලා නැති අය තමයි වරක් දන්නේ. ඉස්කෝලේ ගිය මොන්ටිසෝරි ගියායි මේ කවි දන්නවා. දකුණ බලා වම බලන්න, නැවතත් දකුණම බලලා වාහන නැත්තම් තමයි පාර මාරු වෙන්නේ. දුම්රියක්
ඔබට දිස්සෙන ඇති මේක අපේ රටේ දුම් දෙයක් නෙමෙයි තාම අපේ රටේ මේ වගේ සුපෝපු බුගී දුම් දෙවල් දක්න ලැබෙන්නේ නැහැ අතරම මේ විදුලි දුම් රියා විදුලි ගමන් කරන අධික වේගයෙන් 60 කිලෝමීටර් 400කට වඩා වේගයෙන් ධාවනය කරන්න පුළුවන් පන්සේ සිට බෙදාමි දක්වා ගමන් කරන දුම් රියක් තමයි අපි මේ දකින්නේ ලෝකයේ තියෙන නවීනතම දුම් රිය ධාවනය අංක පහ ඔබ ගමන් ගන්නා විට අනතුරු සිදුවෙහික ස්ථාන මොනවාද දැන් ගමන් බිමන් යනකොට කල්පනාවෙන් යන්න ඕනේ මෙන්න මේ තැන් ගැන මොනවද අපේ පාරවල් වල ඕන තරම් තියෙන මේ කැඩුණු තැන් පාරේ කැඩුණු තැන් තියෙනවා දැන් අපි පයින් යනකොට පාර අයිනේ බලවල් තියෙනවා බෝකු කටවල් කැඩිච්ච තැන් තියෙනවා කොන්ක්‍රීට් කැට අයින් කරපු තැන් තියෙනවා අහක බලාගෙන හිමු ගියොත් එimhe දබස් ගාලා කුණු කාණු වල තමයි වැටෙන්නේ ඒක ඒවට වැටෙනාට පස්සේ අයි ගොඩේ නට වඩා හොඳයි ඒකේමයි මේකත් හොඳයි ඒතරම ඒ තරම් මේ හරි අනතුරුදායක ස්ථාන හරියට තියෙන රටක් නේ ලංකාව කියන්නේ. පාරවල් වල කැඩිච්ච ස්ථාන බහුලව දක්න ලැබෙනවා. පාරේ වලවල් සහිත ස්ථාන. සමහර පාසල් දරුවෝ ඒ වලවල් වලට වැටලා මිය ගිය අවස්ථා පවා අපිට ප්‍රොත් ප්‍රකාශවලදී දක්න ලැබෙනවා. ඊට පස්සේ දුම්රිය හරස් මාර්ග කියන තැන තියෙනවා. ඒ කියන්නේ මහා මාර්ගයේ හරහට කෝච්චි පාර්ක්. කෝච්චි යන වෙලාවට වාහනේ ගිහිල්ලා අනතුරු ලක් වෙච්ච මේ පෙරේදා මම බොහොම ළඟදී ගොඩක් කීපයක්ම අපිට ප්‍රවෘත්ති වලදී දක්නට ලැබෙනවා. ඊට පස්සේ වංගු සහිත ස්ථාන හරි අනතුරු දායකයි. ඇයි එහෙම වංගු වල පේන්නේ? එයා පැත්තේ වාහනයක් යනවා පේන්නේ. ඉතින් මේ පැත්තෙන් යනවා අර වාහනේ එක පාටයෙන් එනවා පාලනය කරගන්න බැරුව එලා තමයි නවතින්නේ. ඉතින් ඒක මේ පැත්තේ ඉනේවටත් එනවා එයා පැත්තේ ඉනේවට මේ පැත්ත පේන්නේ මේ පැත්තේ ඉනේවට එහා පැත්ත පේන්නේ. ඒ වගේ වෙන්න පුළුවන්. ඊට පස්සේ යම්පි අංක 6 ප්‍රශ්නේ බලමු පයින් ගමන් කරන්න කිසිම පිළිපැදිය යුතු නීති මොනවද කියලා. පයින් යනවා නම් ඔබ ගමනක් යනකොට බිමනක් යනකොට දකුණු පැත්තෙන් ගමන් කරන්න ඕනේ. ඒක පළවෙනිම කාරණේ තමයි දකුණු පාදේ දකුණු පැත්තෙන් ගමන් කරන්න. ඊට පස්සේ පැතිමඟක් තිබේ නම් එහි ගමන් කරන්න. පැතිමඟ පේවමන්ට් එක කියලා කියනවා. පදික වේදිකාව කියලා කියනවා. අන්න ඒකක් තියෙනවා දැන් උඩුගම්පලා එහෙම තියෙනවානේ. එතකොට මේ පේමන්ට් එකේ යන්නට අපි පාසල ඉතරක් තියෙන පේමන්ට්. ඒක යන්න ඕනේ. ඊතර බාරට බහලා යන්න හොඳ නැහැ. රංචුල එසන ඔයා. රංචු යන්න බෑ. හරහට හරස් හතර යන්න බෑ. එක්කෙනා පස්සේ එක්කෙනා තමයි ගමන් කරන්න ඕනේ. දැන් පොඩි දරුවෙක් යනවා නම් දෙමව්පියොත් එක්ක. එතකොට අම්මටයි පොඩි දරුවටයි හරහට යන්න පුළුවන්කම තියෙනවා. තාත්තටයි පොඩි දරුවෙකුටයි හරහට අතින් අල්ලගෙන යන වෙලාවක හරහට යන්න පුළුවන්. එහෙම නැත්නම් යන්න ඕනේ අම්මගේ පිටත් එන් ඔයා යන්න ඕනේ. ඔයාගේ පිටත් එන් අම්මා යන්න ඕනේ. ඒ විදිහට එකනපත් එක්කලා තමයි යන්නේ. කහ හෝ සුදු ඉර ඇති ස්ථාන වලින් පාරමාරු. පාරමාරු වෙන්න දැන් පාරමාරු වෙන්න ඕනේ ඉතර නම් කහ ඉර කියලා කිව්වේ දැන් සුදු ඉර බවට එක්පත් වෙලා තියෙනවා. වර්ණ වෙනස් වෙලා තියෙනවා සුදු ඉර. සමහර තැන් වල තමයි කහ ඉරම තියෙන්න පුළුවන්. කහ ඉර හෝ සුදු ඉර තියෙන තැන් වලින් තමයි පාරමාරු විය යුත්තේ. මේ ඔබට පෙන්වන්නේ මම ප්‍රදීපාගාරය. ඒකට ලයිට් හවුස් එකක් කියලා කියනවා නැත්නම් මේක භාවිතා කරන්නේ නැව් වලට රාත්‍රී කාලේ ගමන් මාර්ගයේ පෙන්වීම සඳහා ආලෝක සංඥාවක් තමයි මේක ලබා දෙන්නේ. කළ ලස්සන තැනක් ප්‍රදීපාගාරයක් කියලා කියන්නේ. මෝදාසන්නේ තමයි ඉදි කරන්නේ. නැව් යන්නේ මොහොතේදී. අංක 7. මහා මාර්ගයක දුම්රිය මාර්ගයක වෙනස්කම් දක්වන්න. ඒ කියන්නේ මහා මාර්ගයක හා දුම්රිය මාර්ගයක තියෙන වෙනස්කම්. අපි දැනගෙන ඉන්න ඕනේ දැන් මහා මාර්ගයක පළල හැමතැනම සමානයි නෑ නේ මහා මාර්ගයක සමාන නෑ දුම්රිය මාර්ගයේ හැමතැනම සමානයි දුම්රිය මාර්ගයේ කොළඹින් පටන් ගත්තා මහනුවරට ගියා තේ පල්ලමයි වදුල්ලට ගියා තේ පල්ලමයි මාතරට ගියා තේ පල්ල යාපනයට ගියා තේ පල්ල පල්ල හැමතැනම එකම සයිස් පල්ල තමයි කොච්චි පල්ල මේ මහා මාර්ගවල අපි දකින්න සමහර තැන්වල පටු සමහර තැන්වල පල්ල පුළුල් ඒ තැනින් තැනට පල්ල අඩු වැඩි වීමක් දක්නට ලැබෙනවා ඒ වගේම මොනවාද තව වෙනස් වෙන්නේ? පළල තැනින් තැනට වෙනස් වීම මහා මාර්ගයක ලක්ෂණය, පළල තැනින් තැනට සමාන වීම දුම්රිය මාර්ගයක ලක්ෂණය. දැසේ වංගු ගත්තොත් එහෙනම් වංගු බහුලව මහා මාර්ගවල තියෙනවා. හැබැයි දුම්රිය මාර්ගයේ වංගු ඉතාලි. මොකද කෝච්චිය ළඟ හරවලා ගන්න අමාරුයි. ඒක ඈතින් එන ලොකු වංගු තමයි තියෙන්නේ තිබුණත් ඒ වගේ තමයි අඩුවෙන් තමයි වංගු තාම අඩුවෙන් තමයි දුම්රිය මාර්ගයේ තියෙන්නේ මහා මාර්ගවල ඕන තරම් වංගු තියෙනවා. ඒ මහා මාර්ගයක් හදලා තියෙන්නේ ගල් අතුරා තාර දම. දුම්රිය මාර්ගය හදලා තියෙන්නේ සිල්පර කොට යොදා ඒ මත
පීලි යොදා තමයි හදලා තියෙන්නේ. ගමනාගමනයේදී මේ මුහුදේ යාත්‍රා කරන ඔරුවක් තමයි අපි මේ දකින්නේ. ඔරුව කියන එක මේ ඔරු කඳ ඔයගලන්ට පේන ඇති තියෙනවා, කුවලක්කුත් තියෙනවා. ඔරුව පෙරලෙන්නේ නැතුව යන්න සමවර්තාවය රැකගන්න කොල්ලෑව කියලා එකක් තමයි පිටින් ওই ලීඩ් එකක් දාලා අමුල්ලා තියෙන්නේ. පිටතින් සම්බන්ධ කරන එක කියන්නේ කොල්ලෑව කියලා. ඒක අවශ්‍ය වෙන්නේ මේ ඔරුව පෙරලෙන්නේ නැතුව සමවරව පවත්වා ගන්න. මේම වාහන වල ඇති රෝද ගන්න කොපමණ. දැන් ඔබ රෝද ගන්න ගණන දැනගෙන ඉන්න තොන තුනේ පන්ති දරුවෝ එක එක වාහන වල තියෙන රෝද. දැන් පාපැදී ෆුට් සයිකල් එක කියන්නේ රෝද දෙකයි. යතුරුපැදී කියන්නේ මෝටර් බයික් එක රෝද දෙකයි. කරත්තේ ගොම් කරත්තේට රෝද දෙකයි. රෝද දෙකේ වාහන ටික තමයි දැන් මේ පාපැදී යතුරුපැදී සහ කරත්තේ. ත්‍රි රෝද රතේ ත්‍රි කියන්නේ තුනයි. රෝද තුනේ වාහනේ ත්‍රි වීල් එක කියලා කියන්නේ නේ. මෝටර් රතේ කියන්නේ කාර් එක. වෑන් රතේ ජීප්. මේ වට තියෙන්නේ රෝද හතර බැගින් තමයි තියෙන්නේ. රෝද හයක් තියෙනවා බස් රිය, ලොරිය, ට්‍රක් රතේ, බවුස් රේ වගේ වට රෝද හයයි. හයක් කියන්නේ කොහොමද? ඉස්සරහ තනි රෝද දෙකක් තියෙනවා. ඊට පස්සේ ඩබල් 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 වෙන රෝද දෙකක් තියෙනවා. ඩබල් ඩබල් කියන්නේ ඒතර පිටිපස්සෙම හතරක් තියෙනවා. දෙක දෙක හතරක් තියෙනවා. ඉස්සරහ දෙකයි හයයි. කන්ටේනර් රත දුම්රිය වගේ වේ රෝද බොහෝ ගන්නක් තියෙනවා. සමහර ඒවා රෝද 8ක්, 10ක්, 12ක්, 20ක් විතර වගේ තියෙන වාහනත් තියෙනවා. රෝද බොහෝ ගන්නක් හදලා ලොකු බර ගොඩක් ගෙනියන වාහන වල රෝද වැඩි සංඛ්‍යාවක් හදලා තියෙනවා. වාහන වල ලයිට් නැත්නම් ලාම්පු කියලා අපි සිංහලෙන් කියන ලාම්පු ගැන දැනගෙන ඉන්නවා. දැන් අපිට පෙනෙති උඩ මෝටර රථයේ ප්‍රධාන ලාම්පු දෙක ඔබට පේනවා. ප්‍රධාන ලාම්පු සුදු පාටින් පේනවා. හැරවීමේ සංඥා ලාම්පු කහ පාටින් පේනවා. නවතා තැබීමේදී දැල්වෙන ලාම්පු පාක් ලයිට් කියන එකත් පේනවා පැත්තෙන්. කහ පාටයකට කහ පාට කොටසක් ප්‍රධාන ලාම්පුවත් අතරින් පේන්නේ. පාක් ලයිට් නැත්නම් නවතා තැබීමේදී දැල්වෙන ලාම්පු. පිටිපස්සේ වාහනේ පිටිපස්සේ ගත්තාම අපිට රතු පාටින් තිරිංග ලාම්පු පේනවා. තිරිංග ලාම්පු කියන්නේ බ්‍රේක් ලයිට් කියන එක. තව සුදු පාටින් පේනවා රිවර්ස් ලයිට් නැත්නම් පතපතට ධාවනය වීමේදී දැල්වෙන ලාම්පු. කහ පාටින් තින්නේ හැරවීමේ සංඥා ලාම්පු සිග්නල් ලයිට් කියලා ඒවට කියන්නේ. අංක 9 වාහනවල ඇති මෙම ලාම්පු වල පැහැයක් මතු කියලා තමයි අපි කියන්නේ. ඒතර ප්‍රධාන ලාම්පුව අපි කිව්වා සුදු පැහැය කියලා. නවතා තැබීමේදී දැල්වෙන ලාම්පු කියන්නේ පාක් ලයිට් එක සුදු පැහැය. සංඥා ලාම්පු කියන්නේ සිග්නල් ලයිට් කහ පාටයි. තිරිංග ලාම්පු කියන්නේ බ්‍රේක් ලයිට් රතු පාටයි. පස්සපසට ධාවනය වෙන විට දැල්වෙන ලාම්පු කියන්නේ රිවර්ස් ලයිට් සුදු පාටයි. හරි, හෙඩ් ලයිට් එක සුදු පාටයි, පාක් ලයිට් එක සුදු පාටයි, සිග්නල් ලයිට් කහ පාටයි, බ්‍රේක් ලයිට් රතු පාටයි, රිවර්ස් ලයිට් සුදු පාටයි. මේ ළමයි ටික නැගලා ඉන්නේ ගමනාගමනේ සඳහා ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථානයක. දැන් මේ බලන්න මේගොල්ලෝ ඉන්නේ මේ අනුරාධපුරයේ තියෙන ගල් පාලම උඩ. මේ ගල් අලු ගලෙන් හදපු මේ නවීන අපේ දැන් තියෙන පාලම වගේම පාලම් ජාතියක් අතීතයේ රජ කාලේ හදලා තියෙනවා. මේ මෙන්න මේ විදිහට කළු ගල් කුට්ටි යොදාගෙන. මේ ගල් අනුරාධපුරයේ තියෙන ඓතිහාසික ගල් පාලමේ රූපයක් තමයි මේ තියෙන්නේ. අංක 10 භාණ්ඩ ප්‍රවාහණයට යොදා ගන්න වාහන. මගීන් ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහනය ඉන්ධන ප්‍රවාහනය කියලා වර්ග කරන්න පුළුවන් ප්‍රවාහනය. ඒ අතරින් මිනිස්සු නෙමෙයි භාණ්ඩ භාණ්ඩ බඩු මුට්ටු එහාට මෙහාට ගෙනියන්න තමයි මේ ලොරි රථ හදලා තියෙන්නේ. ඒ වගේම ට්‍රක් රථ දුම්රිය ගත්තාම භාණ්ඩ ප්‍රවාහන දුම්රිය වෙනම තියෙනවා. නැව් තියෙනවා. මගී නැවට අමතරව භාණ්ඩ ප්‍රවාහන නැව් තමයි ගොඩාක්ම තියෙන්නේ. ගුවන් යානා තියෙනවා, මගී ගුවන් යානා වගේම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා තියෙනවා. ට්‍රෝලර් යාත්‍රා තියෙනවා, විශේෂයෙන් ධීවර කටයුතු වලදී මත්ස්‍යෝ ප්‍රවාහනය කරන්න. එතන මේවා භාණ්ඩ ප්‍රවාහනයට මෙදා ගන්න වාහන විදිහට තමයි සැලකෙන්නේ. මේ බස් රථය, මේක ලංගම බස් රථයක් කියලා අපි කියනවා. නැත්නම් රජයේ අගේ ප්‍රවාහන අධිකාරීට අයිති බස් රථය. මේ රතු පාටින් තමයි මේ බස් රථ දක්නට ලැබෙන්නේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට තමයි මේවා අයිති වෙන්නේ. ඊට ප්‍රධාන ලාම්පු සුදු පාටින් කහ පාටින් පේන්නේ හැරවීමේ සංඥා ලාම්පු. අංක 11 ඉන්ධන හා වතුර ප්‍රවාහණයට යොදා ගන්නා වාහන මොනවද කියලා අහන්නේ. ඉන්ධන වතුර සමහර විට කිරි ප්‍රවාහනය කරනවානේ.
ඒ වගේම දියර වර්ගන ඉතින් දියර වර්ග ප්‍රමාණයට විශේෂයෙන් වාහනයක් හදනවා බවුසර් කියලා. දියර වර්ගමයි ඉන්ධන නැත්නම් වත් ජලය එහෙම නැත්නම් කිරි වගේ දේවල් ප්‍රවාහනය කරන්නේ බවුසර් වල. නැවුත් තියෙනවා ඉන්ධන ප්‍රවාහන නැවුත් තියෙනවා. දුම්රියක් තියෙනවා දුම්රිය ටැංකි සහිත දුම්රිය තියෙනවා. බවුසර් වගේ ටැංකි සහිත දුම්රිය හදලා තියෙනවා ඉන්ධන ප්‍රවාහන සඳහා. ළඟට දුම්රිය ප්‍රවේශපත් ලබා ගත යුතු වන්නේ කවර අවස්ථාවේදීද? අන්න ඒක හරි වැදගත්. දැන් බස් එකට නැගලානේ සල්ලි දීලා ටිකට් එක. හැබැයි කෝච්චර නැගලා ටිකට් ගන්න බෑ. කෝච්චයට නගින්න කලින් දුම්රිය ස්ථානයට ඇතුල් වෙන්නත් කලින් තමයි ටිකට් එක ගන්න. කියන්නේ දුම්රිය වේදිකාවට ඇතුල් වීමට පෙර ටිකට් එක ගන්නට ඕන. ගමන අවසානයේ ප්‍රවේශපත් නැවත දිය යුතු වන්නේ කුමන ප්‍රවාහන තේවි? අය බස් එකෙන් බහලා ටිකට් එක දීලා එන්න අවශ්‍ය නැහැ. ටිකට් එක අරගෙන යන්න. හැබැයි ගමන අවසානයේ අනිවාර්යයෙන්ම ප්‍රවේශ පත්‍රයේ ටිකට් එක දීලා ඉන්න ඕනේ කොහේද? දුම්රිය ස්ථානයේ. ඒ කියන්නේ දුම්රිය ගමන ආගමනයේදී තමයි ප්‍රවේශ පත්‍රයේ ගෙදර අරන් ඉන්න බෑ. ප්‍රවේශ පත්‍ර පරීක්ෂකවරයාට ප්‍රවේශ පත්‍රයේ දීලා ඉන්න ඕන කියන නීතිය තියෙනවා. අංක 14 පදික මාරු ස්ථානයක දැල්වෙන ආලෝක සංඥා නම් කරන්න. පදික මාරුවක් සුදු ඉරගාව නැත්තම් කහිර ගාව මෙන්න මේ වගේ ලාම්පු අපිට දක්වට ලැබෙනවා. බලන්නකෝ පාර රතු පැහැති මිනිසෙක් වෙනවා නම් ඒකෙන් නවතින්න කියලා. ඒතර ඒ කියන්නේ කහිර සුදු විර තිබුණත් පාර මාරුවෙන්ද හොඳ නැහැ. රතු පැහැති මිනිසා දැල්වෙන වෙලාව. කොළ පැහැති මිනිසා දැල්වෙන වෙලාවට තමයි සුදු විර මත පාර මාරු වෙන්න පුළුවන්කම තියෙන්නේ. නගර වගේ තදබද ස්ථානවල තමයි ඒව දක්නට ලැබෙන්නේ. විදේශ රටක තවත් ඉතාම වේගයෙන් ධාවනය වන දුම්රිය තමයි අපි මේ දකින්නේ. ආලෝක සංඥා පූර්ව නැත්නම් වර්ණ විදුලි සංඥා කියලා අපි කියනවා. මේ වගේ සංඥා ආලෝක සංඥා කණුවට බලන්න විදුලි බුබුලු කොහොමද දැල්වෙන්නේ. ඉහළින්ම තියෙන බල්බය රතු පහත්. ඒ රතු පහත් බල්බය දැල්වෙනවා නම් නවතින්නට ඕන. වාහන නතර කළ යුතුයි. කහ පැහැෙන් විදුලි බුබුලක් දැල්වෙනවා දෙවෙනි එක. ඒකෙන් සූදානම් වෙන්න කියන එක කියවෙනවා. කොළ පැහැති විදුලි බුබුලෙන් ගමන් කරන කියන එකයි කියවෙන්නේ. ඒක පිළිවෙලට මත තියෙන උඩින් යන රතු කහ පොළ. අපි එකම ආයි පාර බලමු. රතු පාට බල්බේ ගොන්න දැම්මා. නවතින්න කිව්වා. කහ පාට බල්බේ දැල්වෙනවා. සූදානම් වන්න. කොළ පාට බල්බේ දැල්වෙනවා. ගමන් කරා. රතු පැහැති මිනිසා ඕන්න දැල්වෙන්න පටන් ගත්තා. නවතින්න ඕනේ. පාර මාරු වෙන්න බෑ. කොළ පැහැති මිනිසා ඕන්න දැල්වෙනවා. දැන් පාර හරහා ගමන් කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඇතුළත දර්ශනය. ශ්‍රී ලංකන් ගුවන් යානා කීපයක් නවතා ඇති ආකාරයක් තියෙනවා. අපි ලංකාවේ තියෙන ප්‍රධාන ගුවන් තොටුපළවල තුනෙන් එකක් තමයි කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ කියලා කියන්නේ. ඊළඟට මත්තල ගුවන් තොටුපළක් ඊළඟට යාපනය දොරේයප්පා ගුවන් තොටුපළක් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විදිහට තුනක් අපේ රටේ තියෙන ප්‍රධාන මේක කටුනායක එක. අපේ ප්‍රධාන ගුවන් සමාගම වෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම. අතීතයේදී ගඟක් හරහාට මෙන්න මේ විදිහට ලී පාලමක් හදලා තිබිලා තිනෝ. මේ වගේව ගොඩාක් තිබිලා තිනෝ. දැනටත් ඉතුරු වෙලා තියෙන බෝගොඩ ලී පාලම තමයි අපි මේ දැකේ. බදුල්ල බණ්ඩාර වෙල අතර බෝගොඩ ප්‍රදේශයේ තමයි මේ ලී පාලම ලස්සන ගඟක් හරහා ඉදිකරලා තියෙන්නේ. තාමත් ඒක ඒ විදිහටම දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. පොලිස් නිලධාරීන් විසින් මෙන්න මේ විදිහට සංඥා ලබා දෙනවා ඔබට දකින්න පුළුවන් නාගරික ප්‍රදේශවල. පළවෙනි රූපයෙන් නවතින්න කියන එක තමයි අතින් කියන්නේ. අත ඉස්සරහට යොමු කරනවා නම් ඉදිරියට එන්න කියන එක කියවෙනවා. මේ විදිහට හරහට අත සොලවමින් අත කරකවමින් ගමන් සංඥාව ලබා දෙනවා නම් ඉදිරියට එන්න කියනවා. හැබැයි අත් දෙකම මෙන්න මේ විදිහට තියන් හිටියොත් ඉදිරියෙන් හා පසුපසින් එන වාහන නතර වෙන්නට ඕන. වම් අත විතරක් මෙහෙම දිග අරගෙන හිටියොත් පිටුපසින් එන වාහන නතර වෙන්නට ඕන. මේ කොළඹ බදුල්ල උඩරට දුම්රිය මාර්ගයේ ලස්සන කේවතු යායක් මැදින් ගමන් කරන දුම්රියක් තමයි දක්නට ලැබෙන්නේ. ධාම සුන්දර ගමනක් නේ බදුළු ගමන කියලා කියන්නේ. මාර්ග සංඥා ඔබට පෙනේ ඇති පදික මාරුව
වාහන නතර කිරීම තහනම් නිශ්ශබ්දව ගමන් කරන්න නැතම් නලා හැලවීම තහනම් කියන එක ගේට් සහිත දුම්රිය හරස් මාර්ගයේ කොහොමද කියලා බලන්න ළමයින් මාරු වෙන ස්ථානේ ළමයින් මාරු වෙන ස්ථානේ පදික මාර්ග වෙනයි ළමයින් මාරු වෙන ස්ථානේ වෙනයි ප්‍රථම වාහන ආලෝක සංඥා පූර්වවත් බලන්න බස් රථ නැවතුමක මෙන්න මෙහෙම තියෙනවා රතු දැල්වෙනකොට අපි ඉස්සෙල්ලා කිව්ව වාහනේ නැවැත්විය යුතුයි කහ දැල්වෙනකොට ධාවනයේ ක්‍රමයට සූදානම් වෙන්නට ඕනේ කොළ දැල්වෙනකොට වාහනය ධාවනයේ නතර කරන්නට ඕනේ ප්‍රධාන ලාම්පු නැවත අපි ගැන අවධානය යොමු කරමු ඊතල වලින් බලන්ද සංඥා ලාම්පු කහ පාටින් තියෙන ආකාරය දෙපැත්තේ මැද ප්‍රධාන ලාම්පු සුදු පාටින් පේනවා නවතා තැබීමේදී දැල්වෙන ලාම්පු සංඥා ලාම්පු සහ ප්‍රධාන ලාම්පු අතර කුඩාවට දක්නට ලැබෙනවා වාහනයක පිටිපස්ස ගත්තහම ළඟට අපිට පේන වාහනේ පතපතක පැදවීමේදී නවතා තබන ලාම්පු පතපතට තැබීමේදී භාවිත වන ලාම්පු රිවර්ස් ලයිට් කියන එක එකක් සුදු පාටයි හැරවීමේ සංඥා ලාම්පු කහ පාටින් අපිට පේනවා දකුණට හැරවීමේදී කහ පාට වමට හරවද්දී වම් පැත්තේ කහ පාට එක වාහනේ නතර කරලා තියද්දී පාක් ලයිට් කියන එක දැල්වෙනවා දැන් මේකේ වාහනේ ඉස්සරහා වම් පැත්තේ ලයිට් එක තමයි දැල්වෙන්නේ වම් පැත්තේ ඉදිරි දකුණු පැත්තේ ඉදිරි සිට බලද්දී වාහනේ දකුණු පැත්තේ සිග්නල් ලයිට් නැත හැරවීමේ සංඥා ලාම්ප දැල්වෙන්නේ ඒකෙන් කියවෙන්නේ වාහනේ දකුණට හරවන්න යනවා කියන එක වාහනේ රිවර්ස් ලයිට් පත් වෙන අවස්ථාව පස්පතට ධාවනයේ ඉන්නේදී සුදු පාටින් දැල්වෙනවා වාහනය ඉදිරියට යාමට අවශ්‍ය විට රාත්‍රී කාලයේදී ප්‍රධාන ලාම්පු දැල්වෙන ආකාරය මේ වාහනය වම් පැත් සිග්නල් ලයිට් පත් වෙන්නේ වමට හැරවීමේදී වමට හැරවීමේ සංඥා ලාම්පු දැල්වෙනවා P අකුර දාලා කපලා තියෙන මාර්ග සංඥා පූර්වක් තියෙනවා නම් වාහන නතර කිරීම තහනම් නැවතත් තිබීම තහනම් කියන එක කියවෙන නලාව කපලා තියෙනවා නම් නලා හැදවීම තහනම් පටු පාලමක් ඉදිරි පටු පාලමක් තියෙනකොට තියෙන තැන්වල මෙන්න මේ විදිහට දක්වලා ලැබෙනවා පදික මාරුවක් තමයි මේකෙන් පෙන්වන්නේ රෝහල තමයි මේ ඇඳක් එක්ක එකතු කිරීම තියෙන්නේ පර්වත කඩා වැටෙන ස්ථානයක් තමයි මේ කඳු නාය යන ප්‍රදේශවල කඳුතර ප්‍රදේශවල මෙන්න මේ සංඥා පූර්ව තියෙනවා අවදානම් සහිත බෑවුමක් ඉදිරියෙන් ඉහළට අවදානම් සහිත බෑවුමක් තියෙනවා නම් මෙන්න මේ විදිහට තියෙනවා විශේෂයෙන් මේ අලුව කැල හැඩේක ඉදිරියෙන් කියන වචනිකුත් කියවෙනවා අවදා ඉහළට අවදානම් බෑවුම ඉදිරියෙන් කියලා තමයි ඔක අපි කියන්නට ඕන කවි ගීත ගැන ගත්තාම සිරිත් මල් දමී තියෙන මෙන්න මෙහෙම කවියක් අතින් අත බැඳ පෙළ නොයන් මං මාවත්වල තැනින් තැන කඩවල නොයන් කරුණක් නැතිව කිසිකල් බැඳගෙන හරහට යන්න එපාලු මම්මාවට තැනින් තැන කඩවල නොයන් කරුණක් නැතුව කිසිකල් තැන් තැන් වල කඩවල් ගන්න යන්න එපා නිකන් උමනාව නැතුව බොරුවට වගේ යනවනේ සමහර කඩවල් පිල්ලොල් වාඩි වෙලා ඉන්නේ නේ එහෙම යන්න එපා කියලා තව කවියක් තියෙනවා තිරිත් මල්ද මෙහෙම පාරේ යන එන විට අයින් වීමෙන් දකුණට දුව පැන දඟ නොකොට ගමන් කළ යුතුය කී හැම විට හැම වෙලාවෙම පාරේ දකුණු පැත්තෙන් අයින් වෙලා යන්නට ඕනේ පාරේ යනකොට දුවන්න පයින්න දඟලන්න අනවශ්‍ය දේවල් කරන්න යන්න හොඳ නැහැ මෙන්න මේ ගීතය ඔයගොල්ලෝ මොන්ටිසෝරි කාලේ නම් අහලා තියෙන ගීතයක් නැත්නම් තමයි ගායලා ඇති රංගන වල ඉදිලා ඇති උදෑසනම පොඩි අපි දිව යනවා කොහේද සැඟවි එළියට එනවා උදේ පාන්දර පාසල් යන්නට බසයක් ඇවිදින් කතා කරනවා. ලස්සන ගීතයක් මේක ගාමිණී විජේතුංග කියන ලේඛකයා තමයි මේ ගීතය රචනා කරලා තියෙන්නේ. කළු මාමාගේ බයිසිකලයේ ටිලින් 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 කළු මාමා දරා දිනවා බයිසිකලයේ හති අරිනවා. නත්තිගේ කිරි ටික අරගෙන කළු මාමා කිරි බෙදනවා. කළු මාමාගේ බයිසිකලයේ ටිලින් 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 ලස්සන බයිසිකලයේ කියන පාපැදී කියන තමයි එකින් කියවෙන්නේ. ජයන්ති මාලා ධර්මලතා මහත්මිය මේ ගීතේ පද රචනය කළා තියෙනවා. ඉතින් එහෙනම් අද දවසේ අපි ගමනාගමනේ පාඩම අවසන් කරනවා දොළ පුතාලට ඊළඟ පාඩමෙන් හම්බ වෙන බලාපොරොත්තු වෙයි. අයබෝවන් හැමෝටම තෙරුවන් සරණයි.